චීනයට ගිය භික්ෂුන් වහන්සේගේ කතාව. සිංහල ද්වීපයේ 39ක් භික්ෂුන් වහන්සේලා අන්තර ද්වීපයේ වසන රහත් සතර නමක් දැයි 39ක් භික්ෂූහු චෛත්‍යයන් වඳිනු කැමැතිව මහා කොණ්ඩපටුනෙහිදී නැවුනගී මෝදින් එතර වූහ. ඒ පිරිස පිළිවෙලින් මහා බෝධිය කුසිනාරාවාදී උතුම් චෛත්‍ය ස්ථාන සතර වැඳ බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වා තවත් එහාට යන්නාහු. චීන රටට පැමිණ එහි අගනුවරට ඇතුල් වූහ. ඒ අවස්ථාවෙහි රජතුමා සිව් වේදය දත් බමුණන් සමග මහාවීතිය දෙස බලන්නේ ෂඩේන්ද්‍රියන් හික්ම වූ සංසුන් කය වචනය හා සිත් ඇතියේ භික්ෂූන් වහන්සේලා දුටුවේය. රජු ඔවුන්ට පැහැදුණු බව දුටු බමුණෝ ඒ කාන්තියෙන් මේ රජ මොවුන්ට සත්කාර කරන්නේය. එබැවින් රජුලවා මොවුන් මැරවීමට උපක්‍රමයක් යෙදිය යුතුය ඇසිතූහ. ඉක්බිතියෝහු රජතුමාට මෙසේ කීහ. මහරජ, මොහු ඉතා දරුණු ඔත්තුකාරයෝ හෙවත් චරපුරුෂයෝය. ඔබගේ රාජ්‍ය විනාශ කිරීමට සමර්ථ වූ මොහු භික්ෂු වේශයෙන් එති. ඔබට අනතුරක් කරන්නට පළමුවෙන් ඔවුන් දුරු කළ මැනවයි. රජතුමා පරීක්ෂණයක් නොකොටම මොවුන් අල්ලා උල හිඳුවව් යයි රාජපුරුෂයන්ට අණ කළේය. ඉක්බිති සියලු දෙන අල්වා බැද උලහිඳුවීම සඳහා සොහොනකට ගෙන ගියහ. මිලක්ක දේශයෙහි වැස පෙර දඬුවමකට යටත් වූ මිනිසෙක් එකල චීනයට ඇවිත් විසීය. හෙතෙම බැඳගෙන යනු ලබන්නේ භික්ෂුන් වහන්සේලා දැක වදකයන් වෙත ගොස් මා රජුට දන්වනතුරු මොහොතක් මෙහි නැවතී සිටිය මැනවයි කියා රජු වෙත ගොස් මහරජ, මම එක් භික්ෂුන් වහන්සේ නමකගේ බරට රත්වන් දෙමි. මොවුන් නිදහස් කළ මැනවයි කීය. එයට එකඟ වූ රජතුමා එසේ වේවායි කීය. ගෘහපතියා 37 නමෙන් 34 නමක් නිදහස් කරගත් නමුත් ඉතිරි 3 නම සඳහා දීමට රන් ඔහු ළඟ නැති විය. ඉක්බිති අඹදරුවන්ද සේවකයන්ද ගව මහේසාදීන්ද දුනි. ඒත් මදි වූයෙන් කෙත්වත් හා ගෙවල් දුනි. එනො සම්පූර්ණ නොවූ බැවින් තෙමේ දාස භාවයට පත් විය. ඉක්බිති විස්මයට පත් රජතුමා ඒ කාන්තයෙන් මොවුන් කිසිවකින් ආඩ්‍යම් විය යුතුය. මොවුන්ගේ විශේෂය නොදනිතොත් මේ මිනිසා මෙවැනි පරිත්‍යාගයක් නොකරේය සිතා උපාසකයා කැඳවා මම මොවුන්ගේ ධර්මය අසුන කැමැත්තේ කීය. ඉන්පසු රජතුමා ධර්මය අසා පැහැදී මාගේ රටෙහි හැම ගම් නියම් ගම් විහාරයන් සාදව යයි ආඥාවක් කොට ඒ භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේය. උපාසක තැනට මහත් සත්කාර කොට ඔබ විසින් මම නරකයෙන් මුදන ලදිමි කීය. ඒ උපාසකයාගේ ගෙය භික්ෂුන් වහන්සේලාට දන්සලක් මෙන් විය.